ஹாய் பவன் சுபதினாக்கை வதரமணி பெலட்டான் டெக்கடமியத்துடன் அதத் தொகுதாவே இக்குலா ஸ்ரேணியை சித்திர பாடம கரவின மாம் எதா பாடமே கதாக்கரா இக்குலா ஸ்ரேணிய திவனிவாரே பழனி பாடம கே கனக சபாபதி தமிழ் சித்திர சிற்பியா பிடிபாது மாம் அதா கதாக்கரான் பலாபுடுத்து அண்ணே இக்குலா ஸ்ரேணிய திவனிவாரே தேவனி பாடம எம்மா தமிழ் சித்திர சிற்பியா பிடிபாது தருணி மெம சித்திர சிற்பியா விசுவன சேவசை அகபாகிட नूतन दृश्य कलावे पुरोगामी चित्रशिल्पी मेम शिल्पिया यापने तम उपतला बने यापने गुरु नगर के प्रदेश एक दर्शन से तिस्तूने मे चित्रशिल्पिया विशेषाते वे दरुण चित्रकलावट इतरक्ने वे मूर्ति कलावट तेकसे दक्षकं पापु चित्रशिल्पी क्वीम मोह कुड़ाकाले से तम प्रगुण करो मे चित्रमूर्ति कलाव उसस अध्यापने करा රගණියම සඳහා රජේ ලලිත කලායතනයට ඇතුළත් වෙනවා. මෙහිදී චිත්‍රකලාව පිළිබඳ උසස් දැනුමක් ලබා ගත් මේ චිත්‍ර ශිල්පියා චිත්‍රකලාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න සෝදානම්ව සිටිනවා. ඒත් එක්කම දරුවනේ මේ චිත්‍ර ශිල්පියා කලාවට කරමු මෙහෙවරක් විදියට ඔහු සංවිධානයක් ඇති කරගන්නවා විවේක කාලවලදී චිත්‍ර ඇඳීමේ එකමුතුව කියලා. ඒක දෙමළ භාෂාවෙන් කිව්වොත් विडमे कलव्योव्य कलहम के मेतुल चित्रदर्शन प्रवृत्तिम सह चित्रपंति प्रवृत्तिमठ सह विवेकाल निर्माणकियलीम सदातमय मेम संगम्य एक पात्रकर्वणी मे चित्रशिल्पिया चित्र निर्माणकरणे दिनाट मुहु लागत धनुम ओह निर्माणकणी मेदी ओहट मावेणी क्रम सामगम आ भाषा अनुतकुतुकरगण ओहट आवेणिक एक क्रम वेद असुरेन चित्रकरणे दिन मोहगे चित्र क्रम देहकट मो महु सांडिदानी करगण मेम क्रम देहतमाई वर्ण पदनाम करगत युगे सह रेखा पदनाम करगत युगे केला हांगुन्नाने इतें मे वर्ण पदनाम करगत युगे तुलादरुणे කොටස් තුනක් කට නිර්මාණ අඳුර ගන්න පුළුවන් එකක් තමයි අඳුරු පීරියඩ් අඳුරු යුගය කියන ඩාර්ක් පීරියඩ් කියන එක අනිත් එක තමයි සුදු යුගය කියන වයිට් පීරියඩ් කියන එක අනිත් එක නිල් යුගය බ්ලූ පීරියඩ් කියන එක එතකොට මේ යුගයන් තුල තුනට අදාළව මොහුගේ නිර්මාණ දකින්න හම්බෙනවා ඒත් එකම තමයි මේ මොහු මේ වර්ණ පදනම් කරගත් යුගය අඳුරු නිර්මාණ වලට අමතරව රේඛා පදනම් කරගත්ත योग्यक तुला चित्र निर्माण करणीय दिन चित्र सह मूर्ति निर्माण करणीय दिन इतोट मे चित्रशिल्पिया मेके भावता कराने गणिकवादी कलाशैली आभाषे इतोट मे चित्र निर्माण सह मूर्ति सदा मुहुमाद्य गुडाक भाविता करण ये अतर फेस्टर दियसायां वगे माध्यम सह कुलाचव्य निर्माण मुहु निर्माणे करण එතකම තම දරුවනේ මෙම චිත්‍ර ශිල්පය නිර්මාණය කරන නිර්මාණ භූමියක් අතුරින් අපි කීපයක් හඳුනාගත්තෝදී සකුන්තලා කියන සිතුවම කාවඩි නඩුම රාගමාලිගය කියන නිර්මාණය සහ තාණ්ඩවම් කියන නිර්මාණ අපට හඳුනාගන්න පුළුවන්. එතකොට මොහුගේ නිර්මාණ ගණිකවාදී නිර්මාණ වලට මොහු තවත් ශිල්පීගේ නිර්මාණය මොහු කරගත්ත ආභාෂය ලබා ගත්තා ඒ තමයි හෙන්රි මෝර් निर्माण शिल्पियागे निर्माण मे निर्माण शैलियन क्रमवेद सिया कटिकर ओहुटमा कलाशैलिया भाविता कर बहु भाविता निर्माण कर्म निर्माण दिखा पमनागे अद्दीन सदा लादी लीन ये निर्माण दिखताई सकुतला के चित्र चित्र सह बलन सह मिनीसा के मूर्ति දැන් මම කලින් කිව්වනේ චිත්‍ර මූර්ති දෙකටම දක්ෂ ශිල්පියෙක් කියලා. ඒ නිසා ඔයාලගේ ඇගීම සඳහා චිත්‍ර නිර්මාණයකුත් මූර්ති නිර්මාණයකුත් ලබා දෙන්න තියෙනවා. චිත්‍ර කලාව තුළ කලාව ඇගීම අගෙන ක්‍රමයක් තියෙනවා කියලා මම කිව්වා කලින් පාඩමේදී. එන්නේ ඒ ඇසුරින් අපි චිත්‍ර නිර්මාණ දෙක ඇගීම. අපි දැන් මේ මාක් නිර්මාණ ශිල්පියාගේ නිර්මාණ දෙක ඇගීමට ලක් කරමු. මම කලින් පාඩමේදීත් කිව්වා කලාකෘති ඇගීමේදී කරුණු පහක් යටතේ යෝගලන්ට ඇගීමට දීලා තියෙන කියලා. ඒ යටතේ තේමාව
ශෛලිය ආභාෂය ශිල්ප ක්‍රමයේ සහ කලා ලක්ෂණ කියන කරුණු පහ යටතේ තමයි කලාකෘති ඇගීමට ලක් කරන්නේ. එතකොට කලා ලක්ෂණ යටතේ රූප භාවිතය, හැඩතල භාවිතය, අවකාශ භාවිතය, තලය භාවිතය, භාව ප්‍රකාශනය, හැඟීම් ප්‍රකාශන කියන වගේ දේවල් ගැන ඇගීමට ලක් කරන්න ඕනේ. අපි බලමු දැන් මේ පළවෙනි චිත්‍රය පිළිබඳව. පළවෙනි චිත්‍රය තමයි සකුන්තලා කියන චිත්‍රය. ඒකේ තේමා විදිහට භාවිතා කරලා තියෙන්නේ කාලිදාස විසින් රචිත සකුන්තලා කාව්‍යයේන ප්‍රධාන චරිතය වෙන සකුන්තලා. ඔගලන්ට පේනවා ඇති මේකේ කාන්තා රූපයක් ඉදිරියෙන් පේනවා. ඊට පස්සපස මොකුගේ රූපයකුත් දක්නට ලැබෙනවා. ඊළඟට අපි කතා කරමු මේකේ ශෛලිය පිළිබඳව. මේකේ ශෛලිය විදිහට භාවිතා කරලා තියෙන්නේ ගණිකවාදී ශෛලියේ ලක්ෂණ. ඊළඟ එක තමයි ආභාෂය. ආභාෂ විදිහට භාවිතා කරලා තියෙන්නේ ගණිකවාදී කලා ලක්ෂණවල ආභාෂයම තමයි. එතකොට මේකේ ස්වභාවිකත්වය අභිභාගීය ව්‍යුක්ත කරන, ඒ කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් ලක්ෂණ තමයි දකින්න හම්බෙන්නේ. ඊළඟට අපි ඇගීමට ලක් කරන්නේ මේකේ තියෙන ශිල්ප ක්‍රමය පිළිබඳව. ශිල්ප ක්‍රමය ගැන කතා කරනකොට මෙහි දැක්වෙන ශිල්ප ක්‍රමය පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ ගැන්වූ චිත්‍රයක් විදිහට තමයි මේ නිර්මාණය කරලා දෙන්නේ. ඒක මම කලින් කිව්වා ස්වභාවිකත්වය අභිභාගීය ව්‍යුක්ත කරන ලක්ෂණ සහිතයි කියලා. ඊළඟට අපි කතා කරමු කලා ලක්ෂණ පිළිබඳව. කලා ලක්ෂණ වල කතා කරනකොට රූප භාවිතය ගැන කතා කිරීමේදී ඕගලන්ට පේනවා ඇති ගණිකවාදී ලක්ෂණ සහිතව කාන්තා රූපයක් සහ පසුබිමට මුවෙකුගේ රූපයක් දැක්වෙන විදිහට තමයි මේ සිතුවම නිර්මාණය කරලා තියෙන්නේ. තලයේ පිල්ල යන ආකාරයට ඒ රූපම රූප භාවිතා කරලා තියෙනවා. ඒත් එක්කම තමයි වර්ණ භාවිතය. වර්ණ භාවිතය ගැන කතා කරනකොට ගණික හැඩතලවල ලාපැහැති වර්ණ නිසා මේක ද්විමාන විදිහට පේනුණත් රූපවලට යොදාගෙන තියෙන ඝන රේඛාකරණය නිසා මේක පේන්නේ ත්‍රිමාන ලක්ෂණ සහිතව. ඒත් එක්කම තමයි වර්ණ තලයේ පුරාම විසිරෙන විදිහට තමයි වර්ණ ගන්නලා තියෙන්නේ. අනිත් එක තමයි මේ සමස්ත වර්ණ ඊට පස්සේ හැඩතල සහ රේඛාකරණය තුලින් එයාගේ සකුත්තලාගේ අභ්‍යන්තර භාවමය හැඟීම් ප්‍රකාශන ආකාරයට දැක්වීමට ශිල්පියා උත්සාහ අරගෙන තියෙනවා. එතකොට සමස්තයක් විදිහට ගත්තම මේ මාක් ශිල්පියාගේ සාර්ථක නිර්මාණයක් විදිහට ඇගීමට ලක් කරන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු පුතේ දෙවෙනි නිර්මාණය. ඒක මම කිව්වා මූර්තියක් කියලා. ඒ මූර්තිය හඳුන්වලා තියෙන්නේ මිනිසා සහ බල්ලන් කියලා. මේකේ තේමා විදිහට භාවිතා කරලා තියෙනවා ඉදිරිපස ගාත්තොසවාගත්ත බල්ලන් දෙදෙනෙකු සහ බල්ලන්ට සාපේක්ෂව කුඩා මිනිස් රූපයක් තමයි තේමා විදිහට අරගෙන තියෙන්නේ. මේකේ ශෛලිය විදිහට ගත්තම ගණිකවාදී ශෛලියේ ලක්ෂණ තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ වුණාට ආභාෂය විදිහට අරන් තියෙනවා හෙන්රි මෝඩ්ගේ කලා ලක්ෂණ මේ නිර්මාණය කිරීම සඳහා. දැන් ආභාෂයේදී ගණිකවාදී කලා ලක්ෂණ සහ හෙන්රි මෝර්ගේ මූර්ති වල ලක්ෂණ කියන දේ දෙකම තමයි ලක්ෂණ විදියට අරගෙන තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු ශිල්ප ක්‍රමය පිළිබඳව. මේම නිර්මාණ ශිල්පියා මේ කරලා තියෙන මූර්තිය. එතකොට ඒ ඉවතරන ද්‍රව්‍ය වලින් කරලා තියෙන්නේ. එතකොට මේ නිර්මාණය ඔහුටම ආවේනික නව්‍ය මූර්ති ශිල්ප ක්‍රමයකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු මේකේ කලා ලක්ෂණ පිළිබඳව. කලා ලක්ෂණ ගැන කතා කරනකොට රූප භාවිතය ගැන කතා කරොත් මේක නිර්මාණය කළ තියෙන්නේ ඉවතලන සොයාගත්ත ද්‍රව්‍යයන් උපයෝග කරගෙන. මේ සඳහා යොදාගෙන තියෙන්නේ ප්ලාස්ටික් බෝතල, ප්ලාස්ටික් තල වගේ දේවල් වලින් තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ. ඊට පස්සේ ප්ලාස්ටික් බෝතල් වල දිගටි සහ විවර සහිත හැඩ රිද්මයානුකූලව සහ සමබරව අවකාශය තුළ භාවිතා කරමින් තමයි මේ කෘතිය සාර්ථකත්වය ගන්න උත්සාහ කරන්න තියෙන්නේ. ඒත් එක්කම ඉදිරියට නිරාගිය සහ ඇතුළට නිරාගිය කොටස් මතු කිරීම සඳහා මේ නිර්මාණය ඉතා සාර්ථකව හසුරුවලා තියෙනවා. මේ මූර්තිය දිහා බැලුවම විස්තරාත්මක බවින් අඩු සරල හැඩ සමග
සරල ප්‍රකාශනයක් තමයි මේ කලාකෘතියෙන් දකින්න හම්බෙන්නේ. ඉතින් ඒ විදිහට බැලුවම මේ ශිල්පියාගේ මේ මූර්තිය ඇගීමට ලක් කරන්න පුළුවන් මූර්තියක් විදිහට ආගේ කරන්න පුළුවන්. මේ සිතුවම සහ සකුන්තලා සිතුවම සහ මිනිසා සහ බල්ලන් කියන නිර්මාණ දෙකම ඇගීමට ලක් කර හැකි කලා ලක්ෂණ වලින් පරිපූර්ණයි කියලා අපිට ආගේ කරන්න පුළුවන්. ඉතින් දරුවනේ අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු. ඊළඟ පාඩම විදිහට අපි ඉදිරිපත් කරන්න ඔයාලට සන්නිදර්ශන නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ. ඒ යටතේ සුමන දිසානායක ශිල්පියාත් ශිව සුබ්‍රමණියම් ශිල්පියාත් යන ශිල්පීන් දෙදෙනාම සහ ඒ දෙදෙනාගේ කලා නිර්මාණ පිළිබඳ ඇගීමට ලක් කරමු. එහෙනම් ඊළඟ පාඩමෙන් හමු වෙනතුරු සමගන්නවා.